අද නිත ෆිම් ධර්ම දක්ෂිනාවට වැඩම කළ ගෞරවනීය ස්වාමින් වහන්සේ අරිසිමලයේ වනසේනසන කරු සාමග්ගී සංඝ සභාවේ නියෝජ්‍ය මහා ලේකක අධිකාරී තමුත්තේගම සුජාත පුත්‍ර ජාත්‍යන්තර විපස්සනා භාවනා මධ්‍යස්ථාන අධිපති අභිධර්ම විශාරද ත්‍රිපිටකාචාර්ය කම්මဋ්ඨානාචාර්ය පූජ්‍යපාද කිරුළපන ධම්මවිජය ස්වාමින් වහන්සේ අවසරයි ස්වාමින් වහන්ස සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තෝ සග්ග මොක්කදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස චතුහිකෝ අහං තපති ධම්මේහි සමන්නාගතං පුරිස පුග්ගලං පඤ්ඤපේමීති ශ්‍රද්ධාවන්ත කාරුණික පිංවත්නි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ නම ලෝකයට පහළ වෙලා ලෝක සත්වයා කෙරෙහි කරුණාවෙන් ලෝකයට ධර්මයේ දේශනා කරලා තියෙන කාලයක ඒ ධර්මයේ ශ්‍රවණය කරන්නට අවකාශ සලසා ගනිමින් අද දවසේ මේ පිංතුන් සූදානම් වන්නේ මෙලව පරලව තමන්ට යහපත උදා කරන චතුරාර්ය සත්‍ය ධර්ම දේශනාවෙන් බිඳක් කෙටින් නමුත් ශ්‍රවණය කරන්නට අද දවසේ මේ පිංතුන් කවුරුත් එකතු පාදා වෙලා මේ ආකාරයේ බොහොම වටිනා කියන පිංකමක් සිද්ධ කරගන්නට බලාපොරොත්තු වන්නේ පිංවත්නි ලෞතර බුද්ධ වචනය නම් සබ්බ දානං ධම්ම දානං ජිනාති සියලු දන් පරදවල ධර්ම දානීය අග්ග භාවිතිනවයි කියලා දක්වලා තියෙනවා මේ වගේ විපාක ලැබෙනකොට කල්යාණ මිත්‍ර සේවනීය බුද්ධෝත්පාද කාලය සද්ධර්ම ශ්‍රවණ වගේ බොහොමයක් ඵල ගෙනල්ලා දෙමින් තමයි මේ ධර්ම දානීය විපාක භාවයට එන්නේ ඇත්තරම දක්වලා තියෙනවා යම්කිසි භික්ෂුවක් ධර්මයේ ඉගෙන ගන්නවා නම් ධර්මයේ අධ්‍යයනය කරනවා නම් ඒ භික්ෂුවට ඒ සංඥාවෙන් ආහාර පාන දීමත් ධර්ම දාන එහෙම තමයි ධර්ම දානීය පිළිබඳව දක්වලා තියෙන්නේ යම්කිසි භික්ෂුවක් සිව්පසයෙන් පෝෂණය කරනවා නම් ඒ භික්ෂුව ධර්ම දානීය දෙනවා නම් එයත් ධර්ම දානීයට අයිති කුසලයක් බව දක්වලා තියෙනවා. එතන මෙහාට ගියාම ධර්ම දේශනාවක් සංවිධානය කරන තැනක් ඇමදීම ධර්ම දේශනාවක් පිළිබඳව ප්‍රචාරය කිරීම ආදියත් ධර්ම දේශනාවට අයිති වූවත් යම්කිසි කෙනෙක් ත්‍රිපිටක බුද්ධ වචනය සහිත පෙළ දහම් අටුවාවන් මිනිසුන්ට ශ්‍රවණය කිරීමට අවස්ථාව සලසනවා නම් ඒක තමයි ඒ සබ්බ දානං ධම්ම දානං ජිනාති කියන බුදුබණ පදයේ ඇතුළත් ඒ දාණය මහත් වූ මහත්ඵල ගෙන දෙන දානයක් බවට පත් වෙනවා කියන එක දක්වලා තිනවා. ඒ නිසා අද දවසේ මේ උතුම් ධර්ම දේශනාව සඳහා net fm ධර්ම දක්ෂිනාව ඔස්සේ මේ ධර්ම දේශනාව විකාශය කිරීමට දායකත්වයේ ගෙන කටයුතු කරන මේ පිංගුතුන් බොහොම සතුටට පත් වෙන්නුන් තමන්ට මේ මනුස්ස ජීවිතයේ සාරාණීය කුසල කර්මයක් කරන්නට ලැබුණා කියලා. සාරාණීය කියලා කියන්නේ සිහිකලිය. නැවත 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 සිහිකලිය යුතු. සිහිකල හැකි ආකාරයේ සිහිකල යුතු ආකාරයේ පිංකමක් සිදු කරගන්න ලැබීම ඉතාම වටින කාරණාවක් මනුස්ස ජීවිතයේ. එතකොට තමයි ප්‍රබල කුසල කර්ම බවට පත් වෙන්නේ. ඒ නිසා නැත්තම් දැන් අපි සාමාන්‍යයෙන් අහලා තියෙන විදිහට මම මේ ටිකක් කියලම ධර්ම දේශනාව සඳහා කරුණු ගන්න. සාමාන්‍යයෙන් අපි අහලා තියෙන විදිහට කුසල කර්මයක් කරාට පස්සේ ඒක සතුටු සිතින් කරාම ඒක ඉවරයි. එහෙම නැහැ. මේක පිඟුතුනි මේ කුසල කර්ම කරන්න කලින් කුසල කර්ම කරන වෙලාව කුසල කර්ම කරාට පස්සේ නැවත ඒව මතක් කරන්න නවත නැවතව සිහි කරන්න ඕනේ. අන්නේවට කියන සාරාණීයං කතං කතෙත්වා නැත්නම් සිහි කළ යුතු කතා කොට එහෙම තිස්සම සිහි කළ යුතු කතා කරන්න ඕනේ. අපි ගිය විවාහ සංවත්සරයේ දවසේ මෙහෙමයි කරේ. මේ විවාහ සංවත්සරයේ දවසේ මෙහෙමයි කරේ. ගියා අපේ දරුවගේ උපන්දිනයේ දවසත් අපි මෙහෙම කරා.
ඒවා ලොකුකම් නෙමෙයි. ඒවා මිනිස්සු හිතන්නේ සමහර ලොකුකම් කියලා ධර්මයේ දන්නේ නැති මිනිස්සු. ඒවා කිය කිය හිත හිත සතුට වීම කෙනෙක්ගේ ජීවිතයට උදාකරණ යහපත පොඩි. ඒ නිසා ඒ බව මතක තියාගෙන අද දවසේ මේ පින්කම සිද්ධ කරන බව සේපත් කරලා තියෙන වත්තල හුණු පිටියේ සීවලි මාවතේ අංක 49 න් 28 නිවසේ පදිංචි සුජාතා කැටවලගේ විසින් සැප්තැම්බර් 27 වන දින 8වන උපන්දිනය සමරන වෙතුලි තිවෙන්යාමිනි බිරිය සහ සැප්තැම්බර් 29 වන දින උපන්දිනය සමරන යෙහෙමිනි දියණියටත් ස්වාමියා වන රත්නසේන ලක්ෂිකා ඉරේෂිකා දියණියන් තෙවින්දු සෙහන්සා සහ සවිඳු යන මුනුබුරු මිනි බිරියන්ට සුනිල් චිත්‍රා ශ්‍රීමා සහ දීප්ති යන සහෝදර සහෝදරියන්ට විදේශගතව සිටින ඉරන්ද පුතාට නිරෝගී සුවය පතමින් මියගිය ආරි පෙරේරා පියාණන් සහ මිලිනා පෙරේරා මෑණියන්ට මල්ලිකා සහෝදරියතුරු සොමිලා දියස් මිත්තණියට මර්තේරිස් සහ එසලින් යන මාමාට සහ නන්දනියට පින් පැමිණීමටත් ලොව සිටින සියලු දෙනාට ඇති වී ඇති මෙම වසංගත තත්වයෙන් මිදී යාම පිණිස මේ කුසල් හේතු වේවා කියන ප්‍රාර්ථනාවෙන් අද දවසේ මේ දේශනාව සිද්ධ කරන බව සිහිපත් කළා තියෙනවා. ධර්ම දේශනාවෙන් අනතුරු වැඩිදුරටත් නම්ගම් සිහිපත් කරමින් පුණ්‍යානුමෝදනා කිරීමට බලාපොරොත්තු වෙන් කාලය ධර්ම දේශනාව සඳහා යොමු කර ගන්නවා. පිටුතුන් දන්නවා අපි මජ්ක්‍ධිම නිකාය ඇසුරු කරගෙන පහුගිය දවස්වල ධර්ම දේශනා ගණනාවක් සිද්ධ කරා. මේ පිරිසුදු බුද්ධ වචන අධ්‍යාශය දැන් අපි ගොඩක් කලාවට බණ කියනකොට කරුණු කාරණා විස්තර කරන්නේ සූත්‍ර ධර්ම අභිධර්ම කාරණා ඇසුරු කරගෙන නමුත් සමහරක් සූත්‍ර විශේෂම මජ්ක්‍ධිම නිකාය දිග නිකාය වගේ තැන්වල සඳහන් වෙලා තියෙන සූත්‍රේ සූත්‍රයේම ගෙඩිය පිටින් අධ්‍යයනය කරලා බලනකොට ඒකින් බුදුදහම පිළිබඳව දෘෂ්ටි සහගත නොවු විශාල අවබෝධයකට එන්න පුළුවන්කම තියෙන. ඒ නිසා මේ දේශනාව නාසාවෙන් ශ්‍රවණය කරන්න ඕනි. එතකොට තමයි පෙරලා පෙරලා බුදුදහම මොකද්ද බුදුරජාණන් වහන්සේගේ දර්ශනේ හරි ආකාරයෙන් මොකද්ද කියන එක තේරුම් ගන්න පුළුවන්කම ලැබෙන්නේ. මේ සූත්‍රයේ දේශනාව වෙන්නේ බුදුරජාණන් වහන්සේ සවැත්නුවර ජේතවනාරාමයේ වැඩ ඉන්න කාලයක. ඔය ඒ කාලේ හිටියා මේ එක පුද්ගලයෙක්. ඒ පුද්ගලයාගේ නම උග්ගහමාන. උග්ගහමාන කියලා කියන්නේ මේ ඉගෙන ගන්න පුළුවන් කෙනෙක්. එයාට දෙයක් ඉගෙන ගන්න පුළුවන්. මේක ඇත්තම නම සුමන කියලා තියෙනවා. එයාගේ අම්මගේ නම තමයි සමන මණ්ඩික. ඒ නිසා සමන මණ්ඩිකස්ස පුත්තෝ කියලා කියනවා. සමන මණ්ඩික කියන කෙනාගේ පුතා තමයි මේ උග්ගහමාන කියන කෙනා. එතකොට මේ උග්ගහමාන කියන කෙනා එක්තරා ආකාරයකට මෙයාට ටිකක් මොලේ තිබ්බ කෙනෙක්. මෙයාට දෙයක් ඉගෙන ගන්න පුළුවන් හැකියාව තියලා තියෙනවා. ඒ නිසා තමයි ඒකට කියලා තියෙන උග්ගහමාන. ඉගෙන ගන්න පුළුවන් සුළු జాතිය කෙනෙක් කියලා. අපි භාෂාවෙන් අපි කියන්නේ මීටර් එහෙම කියනන්නේ වගේ කෙනෙක්. හරිද? මෙයා ඉඳලා තියෙන කොහේද? මල්ලිකා දේවිය විසින් හදපු කොසල් රජතුමාගේ භාර්යාව මල්ලිකා රාමයේ කියලා තැනක් තියලා තියෙනවා. මේ මල්ලිකා රාමයේ තිමිරි ගස් වලින් තමයි වට වෙලා තියලා තියෙන්නේ. තිමිරි ගස් වලින් තමයි වට වෙලා තියලා තියෙන්නේ. එතන මේකට කියනවා සමයප්ප වාදක කියලා. සමයප්ප වාදක ස්ථානීය කියලා කියනවා ඕන කෙනෙක්ට තමන්ගේ මතය කියන්න පුළුවන්. දැන් හිතන්නකෝ යම් කිසි සෙනසුණක් තියෙනවා. දැන් මගේ මේ අපි මේ ඉන්න සෙනසුණ මේක ඕන නිගන්ටියට ඇවිල්ලා අරේ අවිනාගමික කාර්යයකට ඇවිල්ලා ආගම් පතුරවන්න බෑනේ. මේක බුද්ධ ශාසනය වෙනුවෙන් කරපු භූමියක්නේ. එහෙම නෙමෙයි. සමහරක් දැන් තියෙනවා ඕන තවුසෙක්ට, ආචේල කස්සපේක්ට, පරිභාජකයෙක්ට ඇවිල්ලා ඔය ටිකක් ඇවිල්ලා බලලා වටපිට විඳලා යන්න පුළුවන් තැන් ඉස්සර රජ කාලේ තියලා තියෙනවා. හරිය දැන්නේ මේවට ඔප්පු තිරප්පු එහෙම තියෙන්නේ. එහෙම තියලා තියෙනවා. අන්තර උතන්ට එනවයි කියලා කියනවා චංකි බ්‍රාහ්මණවරු. ඊට පස්සේ අපි ගත්තාම නිගණ්ඨනාත පුත්‍ර අචේල කස්සපවරු මේ වගේ ගොඩාක් අය පොක්කර සාතිලා මේ වගේ ගොඩාක් අය ඇවිල්ලා මෙතන මේ තමන්ගේ සමය ප්‍රකාශ කරනවයි කියලා කියනවා. ඔන්න දැන් එක වෙලාවක මේ උග්ගහමාන කියන පුද්ගලයා මේ ස්ථානයේ වැඩවාසය කරන මේ ස්ථානෙට වෙලා ඉන්නවා. දවසක් ওই පංචංගික කියලා තපති කියලා දක්වලා තිනවා. පංචංගික කියලා වඩු මහත්තේ. කවුද? වඩුවෙක්. වඩුතෙම කියලා දක්වලා තිනවා. අංග පහක් තියෙනවා කියලා දක්වලා දෙනවා. ආයුධ පහ. ඒ පංචංගික කියන වඩු තුමා මොකද කරන්නේ? බුදුරජාණන් වහන්සේව දකින්න කියලා එනවා. ඒතර මධ්‍යානික් විලා ගිලා සවස් කාලයේ සාමාන්‍යයෙන් එමේ උදා වේගෙන එනකොට බලන්න මේ මිනිස්සයා ගාව තිබ්බ ගුණේ අද අපේ උපාසක කම්මල තාත්තලට නෑ. හරිද? මේක මේ ළමයා කල්පනා කරන මේ වඩු මහත්තයා වඩු මහත්තේ. හරිද? ඒ කාලේ මිනිස්සු වෙන ගෝත්‍රිකයි කියලා හිතන්නේවා මේ වඩු මහත්තේ කල්පනා කරන මේ වෙලාව බුදුරජාණන් වහන්සේලා ඵල සමාපත්තියට වැඩවසන වෙලාව. මේ වෙලාව හිත වඩන භික්ෂුව ධ්‍යාන වඩන වෙලාව. මම මේ වෙලාවේ පන්සලට යන්න හොඳ නෑ. දැන් බලන්න මේ කල්පනා ශ්‍රාවකෙක් සතුව තිබිය යුතු කල්පනානේ.
සමහර ඇත්තෝ මේ පැය ගානක් වැඩසටහනක් කරලා ඉවර කරනවා. ඉවර වෙලා දැන් හිටගෙන කරන්නේ සමහරක් කියලා කකුල් රිදෙනවා, අත රිදෙනවා, කට රිදෙනවා හරියි. ඉවර වෙච්ච ගමන් කෝල් එකක් ගන්නවා. මේ ওই වීඩියෝ එක කවද්ද දාන්නේ? එන පුදුම හදිසියක් නිවන් යන්න තියෙන ඔක්කොම කලින් මොලේ තියෙන. මොලේ කියන එක හරි වැදගත් ඕන ශ්‍රාවකයට. සමහරු රෑ 12ට එකට කෝල් කරනවා. ආමුදුරුනි සැතපිනාද? මොකෝ ඒ වෙලාවට පාරු පදිනවා, වැවකට පාරු දාගෙන. මොලේ තියෙන උදේ පාන්දර දැන් මේ කොවිඩ් කාලේ. සමහරු එහෙනම් හරිද? ඇවිල්ලා මේ පැවිදි වෙන්න ආයි ආවනවා අපි ඉතින්. එහෙම දැන් මේ කාලේට ඕන ඕන කට්ටියගෙනලා මෙතන සාමින්හාසේලා 39කගේ විතර ජීවිත අපිට පුළුවන් ද මොන හරි අකරතැබ්බයකට දාන්න. හැදුනා හොඳේ කාට හරි කොවිඩ් මැරුණා. මේ වටින ජීවිතයක් නර අරේ ඔය පාවි පාවි වෙයිල මේ කාලේ ජොබුත් නෑ ආමුදුරුනි වැඩත් නෑ. මාසයක් විතර භාවනා කරන්න ඉන්න බෑයි. මේ කාලේ තමයි උන්දල නිවන් යන්න මතක් කරලා දෙන්නේ. මොලේ නැතිකම. එන මොකක්ද මේ අත්තම කියනවනේ අර හිතන්නේ නෑ. ඒකයි. හිතීමේ ශක්තිය නෑ. එතකොට මේ වඩුතුමා එහෙම මේ කල්පනා කරා මේ මොකක් මේ වෙලාව යන්න සුදුසු වෙලාවක්ද නුසුදුසු වෙලාවක්ද? අන්න එහෙම පිඟුතුනි ස්ථානෝචිත ප්‍රඥාව කියන එක දැන් අපිට ඇත්තටම මේ මිනිස්සුන්ව 100%ක් හදන්න බෑනේ. දැන් අපි කැමති නෑ කවදාවත් ඇත්තම කතාව තමයි මේ කැමරා දාගෙන අරහිමේ දාගෙන ආයතනයක් පාලනය වෙනවා දකින්න අපි කැමති නෑ. ඒත් පොඩි ස්වාමීන් වහන්සේ නමකගේ ගැතකට දුරකතනියක් දුන්නට පස්සේ හෝ වෙන කාගේ හරි අපි කැමති නෑ ඒක ෆලෝ කරලා මොනිටර් කරගෙන මෙයා මොනවාද කරන්නේ කියලා බලන් ඉන්න අපිට වෙන වැඩක් තියෙනවා. මේ ලෝකේ තම තමන් තනියෙන් හිටෙන්න ඕනි ලෝකයක්නේ. තමන්ගේ අතට යම් කිසි දෙයක් මහන වෙලා මට දුරකතනියක්. ඒතර මං දැනගන්න ඕනිනේ ඒකත් එක්ක මොකද්ද කරන්න ඕනි කියලා. ඒක අප් ටු ඩේට් වෙන්න. එහෙම එහෙම ඒක තමයි හේතුව. මොකක්ද ඒක එකක් ධර්ම කාරණාවක් ඉගෙන ගන්න, වෙනත් ස්වාමීන් වහන්සේ නමකගේ දේශනාවක් අහන්න, පොතක් පතක් PDF එකක් කියව ගන්න, ඒ වගේ පහසුකම් තියෙනවානේ. ලාම් එකක් තියාගන්න, වෙලාවක් බලාගන්න, ස්ටොප් වොච් එකක් තියාගන්න, කලුවරේ වුණාම ටෝච් එකක් ගහගන්න, රේඩියෝ එකේ බණක් යනකොට අහන්න, ඒ වගේ අවශ්‍යතාවයක් තියෙනවා. ඒතර ඒ අවශ්‍යතාවය හැර තමන්ගේ දුරකතනින් තමන් සිහිමුලා වෙච්ච අන්දේක් බාලයක් වගේ හැසිරෙනවා. ඒක තමන්ගේ තියෙන දුෂ්ප්‍රාඥකමනේ තමන්ට ඒව සසරට තියෙනවා. ඒක තමන්ගේ දුර්වලකම, තමන්ගේ නොහැකියාව, තමන්ගේ අන්ධකම, තමන්ගේ බාලකම, තමන්ගේ මුග්ධ බව, තමන්ගේ නොහැකියාව, තමන්ගේ නොසලකිලිමත් භාවය, වංචනික භාවය, කපටි භාවය මොනවද කියලා ඕනියක් කියන්නේ. ඒකට නෙමෙයි ඒ අවස්ථාව ලැබලා දීලා තියෙන්නේ. එතකොට දැන් අපිට සිද්ධ වෙනවා නම් ඕක පස්සෙන් ෆලෝ කරගෙන තේරෙන මං කියන එක මම මට මේ කියන්න ඕනි සාසනය කියන්නේ අපි නීති දාලා මේ වෙලාවට එන්න මේ වෙලාවට හාමුදුරු හම්බෙන්න මේ වෙලාවේ පස්සේ කෝල් කරන්න කියන්න ඕනි තැනක් නෙමෙයි පිම්මුතුල්ලට ඔළුව තියෙන. හරි. දැන් ඇත්තටම මට සමහරු කෝල් කරලා කියනවා දානි වරුණයි පස්සේ 12යි කාලට විතර සවින්හස මම මේ දාන්නට ඔබ වහන්සේ විවේක වෙන්න ඇති කියලා හිතලා දානින් පස්සේ චුට්ටක් විනාඩියක් කතා කරන්න පුළුවන් කියලා හිතලා ගත්තේ. අන්න බලන්න කල්පනා කරලා ගන්න. සමහරු අපාන්දර පහත් පහට විතර ගන්න. ඔබ වහන්සේ උදේ අවදි වෙලා නේ? එළම් මේකෝයි. ඒ වගේ අයට නිවන් යන්න බෑ. ඇත්තට මේ වගේ අයට නිවන් යන්න. ඒක තමන් තමන්ට අවංකවම වැඩ කරන සමාජයක් බිහි වෙනකන් හිතලා බලලා තමන් තනියෙන් තනි පැත්තෙන් තීරණ ගැනීමේ හැකියාව තියාගෙන උපදිනකන් ලෝකයා කරන්නේ තමන්ට බැරි වෙච්ච දේ, තමන්ට බැරි වෙච්ච දේවල් ආචාර්ය પરම්පරාවන් හෝ බුදුරජාණන් වහන්සේ හෝ බුද්ධ ශාසනය හෝ විකුණගෙන බඩවඩා ගන්න එකක් යනවා විතරයි. මට කියන්න ඕනේ උනේ පංචංගික කියන මේ වඩුතුමා බලන්න ලස්සන්ට කල්පනා කරා මේ වෙලාවට යන්න සුදුසු වෙලාවක්. අන්න නිසා තනියම කල්පනා කරන්න ඕනේ. අන්න එහෙම. පැහැදිලිද මම මේ කියන එක? කල්පනා කළා මොකද කරන්නේ? අර දැන් බුදුරජාණන් වහන්සේ ඉන්න තැනට වැඩෙන්නේ නැතු උග්ගාමාන සිටුවරේ ඉන්න තැනට ගියා. එතනට ගියා. යනකොට මේ උග්ගාමානගේ පිරිස දෙතිස් කතාවෙන් යුක්ත වෙලා නිකන් දැන් කරන්න දෙයක් නැහැ නේ භාවනා කරන්න කියලා. ඒ හරිද? රජු රෝ ගැන කතා කතා කර කර මෙහෙමයි නේද? ඊළඟට කවුරු රජ වෙයිද දන්නේ නැහැ. දෙතිස් කතා. ඊට පස්සේ නානතැන් පිළිබඳ අර අර නානතැන ඔයා දැක්කද? ඒ නානතැන බාල්දිය කවුද අරන් ගිහිල්ලානේ? ඇත්තද? කවුද දන්නේ අරන් ගියා? එහෙම ඕල් නැති කතා. එහෙම කතා කරන ගතිය. ඊට පස්සේ යුද්ධ පිළිබඳ කතා අර අර රට මේ රටට ගහලානේ අම්මා ඌ අර රට මේ රටට ගහලා දැන් අර රටත් කිපිලා ඇත්තේ දන්නවා ඔය කතා කරනවා හරිද මෙන්න මේ පැත්තකට වෙලා ඉන්න තු කැලේට වෙලා එනිසා අන්නේ අටුවා ටීකා ටිප්පණි ලියන්න යන අය ඒවට නොදන්නේ ඒවට
දෙතිස් කතාවෙන් තමයි යුක්ත වෙලා ඉඳියයි කියන්නේ. ඒ ඇත මේ පංචංග සිටුවරේ එන උගාමාන කියන මේ පුද්ගලයා දකින්න. දැකලා කට්ටියට කියනවා මේ මේ සද්ද කරන්න එපා. අන්න එනවා මේ බුදුරජාණන් වහන්සේගේ අර ගෞතම කියන ශාක්‍ය ගෞතමයන්ගේ මේ ශ්‍රාවකෙක් කෙනා. ඔය උන්දලා මේ නිහඬ කමට හරි කැමති. නිහඬ වෙලා ඉන්න පිරිසක් විසින් හික්මෝපු අය. නිහඬ වෙලා ඉන්න පිරිසක් විසින්. එනිසා නිහඬ කමට හරි කැමති. අස අපි නිහඬව ටිකක් කියමු. ඉන් කියලා ඔන්නේ හිටියා. හිටියට පස්සේ ඔන්න දැන් පංචංගිත. එයා මොලේ තියෙනවනේ. පංචංගික බ්‍රාහ්මණිය ආව. දැන් මේ අර අර ඒ කතාවත් ලස්සනයි. මේ මේ කූට බවක් නේ. මේ කූට බවක්. මොකද එනකොට සද්ද නැතුව ඉන්නේ ඉන්නේ. ඒ ඕක තියෙනවා වර්තමානයේ ගොඩාක් තැන්වල මම දැකලා තියෙනවා. ආයතනය විනය ගරුකයයි පෙන්වන්න. හරි ආයතනය හරීම පිළිවෙලයි පෙන්වන්න ස්වාමින් වහන්සේලාව රොබෝලා කරන්න. දැකලානේ. ලස්සනයි. දානශාලාවට පින්ඩපාතේ පොලිමේ ඇවිල්ලා දානි කරන් එකටම යනවා ඒක පිළිවෙලයි. හැබැයි මිනිස්සුන්ව නලවන්න නෙමෙයි මගේ පිඟුතුනි දානශාලාව තියෙන්නේ. දානශාලාව තියෙන්නේ මේ පිළිවෙත් පුරණ භික්ෂුවට නිදහසේ දානේ වළඳලා. ඔබ කවදාරි දවසක සුජාත පුත්‍රයකට මම මේ කියන්නේ අපිට මේ සාසනේ නොතේරෙනව නෙමෙයිනේ. ඔබට කවදාවත්ම බලාගන්න බැරි වෙන දර්ශනයක් තමයි දානිට පොලිමේ වඩින ආමුදුරුවරු. මොකද ඌ ආවට පස්සේ පූජාව තියලා ස්වාමීන් වහන්සේලා ඔබ දානේ ටික පිළි අරගෙන අදාළ ස්වාමීන් වහන්සේලා එක නමක් හෝ දෙනම ඔබ දානශාලාවෙන් ටිකක් එළියට ගිහලා නිදහසේ ඉන්නදී ස්වාමීන් වහන්සේලා නිදහසේ කැලේ මැද්දෙන් ඇවිල්ලා පොඩි පොඩි පාරවල් වලින් එන්නේ මහවිශාල මේ මැදිස්ත පාර ඇවිල්ලා තම තමන්ගේ වෙලාවෙන් දාහනේ වළඳලා අනතුරු භුක්තානුමෝදනාවට වෙලාවක් කියලා තිනු ඒ වෙලාවට භුක්තානුමෝදනාව සිද්ධ කරන ඔබට අහන්නනේ ඒකට තමයි gediye තියෙන්නේ නැත්තම් මේ කට්ටිය 11 ඉඳන් පොලිමේ හැංගිලා බලන් ඉඳලා කට්ටිය දායක ඇවිල්ලා දන්නේ සමාරු කැලේ ඉඳන් සරප්පු දාන් ඇවිල්ලා දායකයන්ට පෙන්නන සරප්පු ගලවනු හරිද අපි නම් කබ්බම්ම දාව ඔබ ආවත් සෙනසුනට අපේ ස්වාමින්වහන්සේලාගේ දිහාරි බැලුවොත් මම මේ කියන්නේ මේ මේ බොරුව කරන්න හොඳ නැහැ මේ කූටකම පෙන්නන්න හොඳ නැහැ ආයස්මා සරප්පු නැතු වෙනව නම් කුටි ඉඳන්ම නැතු වෙන දාන් එනව නම් ඇවිල්ලා දායකයන්ට පෙන්න නිසා මග ගලවන්න එපා අරන් ඇවිල්ලා කැලිම මෙතනින්ම ගලවක දායකයෝ පැහැදෙන්නේ සරප්පු දාන් එනවටද නැද්ද කියන එකට නෙමෙයි ඒකට පහ දින දායකයෝ සරප්පු වලට පැහැදිලා යද්දී දායකයෝ පැහැදී යුත්තේ ඔබ වහන්සේලාගේ ප්‍රතිපදාව ඔබ වහන්සේලාගේ අවබෝධය හෝ වෙනත් කූටකම් වලට නෙමෙයි එනිසා රවට්ටන එක කරන්න එපා හරි සමහරු දැන් අර තල්ලත් නැත්ත කතාව තල්ලත් ඉස්සර කුඩ තිබ්බේ නෑ ඉස්සර තල්ලත් තිබ්බේ අල්පේච්චයි එහෙමයි ඉතින් අල්පේ තල්පත් තල්ලත් දිගහැරියට පස්සේ ඒකට යම් කිසි වෙලාවකින් වැස්සින් ටිකක් වේරෙන්න පුළුවන් අපිත් පාවිච්චි කරලා තියෙනවා නමුත් දැන් කාලේ වෙනකොට කුඩේ කියලා එකක් ඇවිල්ලා තියෙනවා මහලු කොටිනාකමක් තියෙන එකක් නෙමෙයි වහින වෙලාවට කුඩයක් කියලා ගත්තට කමක් නෑ මේක අර මම කියන්නේ පරම්පරාවේ තියෙන මේ දේවල් නැති කරන්න කියලා නෙමෙයි හරිද තල්ලත්ත කියන එක තමයි ඇවිල්ලා තියෙන්නේ ඒ වුණාට අර එහෙම එකම තැනකට මේ මම මොකද කියන්නේ ඒකට පාරම්බාන්ට හොඳනේ එහෙම වුණාම ඒක කූටකමක් වෙනවා සක් ගෙඩිය ගහන්න යෝගාවචරයට භාවනාවෙන් නිකන් භාවනාවේ නැගිටට පස්සේ යෝගාවචරය හිමින් සැරේ තමන්ගේ වෙලාවෙන් සිහියෙන් හමුදා පෙළපාලිය යනවා වගේ නෙමෙයි තමන්ගේ වෙලාවෙන් නිදහසේ දානශාලාවට ඇවිල්ලා දානි වළඳලා යන නිදහස් සේනාසනයක් තියෙනවා. එහෙම සේනාසනයක තමයි අපිට පිළිවෙත් පුරන්න පුළුවන්. නැත්තම් අපි රොබෝල වගේ කූඩැල්ලෝ කකා කූඩැල්ලෝ එල්ලි එල්ලි හැකරල්ලෝ කකා තරපෝ යකා නික්කේනා එනකන් පාත්‍රේ හොරාට තියාගෙන මෙහෙම කරලා බලන් ඉන්න ඕනේ දායකයන්ට පෙයිද කියලා. මොකක්ද මේ කතාව? ඒක වැරදි. එහෙම එකක් නැහැ සාස. ඒ වනුම්ව රවට්ටන්න තියෙන දෙපා. උග්ගා මානසිකව වරයත් වන්දේ සද්ද නැතුව නියඬව ඉන්නවා. හරිද? මේ කපටිකම තමයි දාලා. සාසනෙ නම් හිම තැන් නෑ ඉතින් සාසනෙ හිම තැන් නෑනේ මං කියන්නේ වැරදිලාවත් කෙනෙක්ට අනාගතේදී හිම කරන්න හිතුණා වැරදිලාවත් කරන්න හිතුනොත් එහෙම කරන්න එපා කියලා කියන්නේ ඊළඟට අපි ගත්තාම දැන් මේ උග්ගාමාන සිටුවරය තමන් ගාවට ආව පච්චංකය කියන තමයි තපතිට කියනවා තපතිය මම මගේ දේශනාවේ සම්පූර්ණ කුසල් ඇති කුසලයේ කෙලවරට පැමිණුණා වූ වාද කරලා කාටත් හොල්ලන්න බැරි සම්පූර්ණ භාවයට පත් වුණා කියලා කියන කරුණු හතරක් තියෙනවා යම් කිසි පුද්ගලයෙක් ඒ කරුණු හතරෙන් යුක්ත නම් එයාව වාද කරලා කාටත් පරද්දන්න පුළුවන් කමක් නැහැ එයා කුසලයෙන් සම්පූර්ණ පරිපූර්ණ භාවයට පත් වෙච්ච කෙනෙක්
එයා කුසලයේ කෙලවරට පැමිණිච්ච කෙනෙක්. දැන් පංචංගි ගන්නවා කවුද හා? කවුද? ඔන්න බලන්න ඔයගොල්ලොත් මේගොල්ලන්ට කැමති උග්ගාමාන සිටුවරයාගේ දෘෂ්ටිය. යම් කිසි කෙනෙක් නකායේන පාපකම්මං කරොත් කයෙන් පාප කර්ම කරන්නේ නැත්තම් නකායේන පාපකම්මං කරොත් යම් කිසි කෙනෙක් කයෙන් පාප කර්ම කරන්නේ නවාචාය පාපකම්මං භාසත් වචනින් පාප කර්ම පෞදේවල් කියන්නේ න පාපකං සංකප්පං සංකප්පේති පාපකාරී සිතවිලි සිතන්නේ න පාපකං ආජීවං ආජීවති ආජීවති මේ හතර මොකක්ද යම් කිසි පුද්ගලයෙක් ඉන්න ඔයා කයෙන් කිසිම අකුසල කර්මයක් කරන්නේ වචනෙන් කිසිම අකුසල කර්මයක් කරන්නේ මනසින් කිසිම අකුසල කර්මයක් හිතන්නේ ජීවත් වීමට ලාමක දේවල් කරන්නේ මස් මාංශ වෙලඳාම මස් මාංශ පිණිස සතුන් වෙලඳාම මස් මාංශ වෙලඳාම නෙමෙයි සතුන් වෙලඳාම අවිය ආයුධ වෙලඳාම මද්ද්‍රව්‍ය වෙලඳාම ඒවා කරන්නේ වසවිස වෙලඳාම බලන්න දැන් කොහමද දැන් මං ඉන්නවා කියලා හිතන්නේ මං කයෙන් කිසිම දෙයක් කරන්නෙත් නෑ අකුසලයක් වචනෙන් කිසිම අකුසලයක් කරන්නෙත් නෑ කිසිම අකුසල සිතුවිල්ලක් හිතන්නෙත් නෑ किसी दू लाम का जीविका वक करने इतने वो ये मेटी एक कड़े वेला ओं करेगे नींनो होना ये इधर नेत ओ मैं ओगलां टारा हाँ उधर वाउड तो गाना कैले हिट को हाँ उधर को पुतुमा ये मेटी बीत्ती के इतने पात्रे इट देने दे वितराई गाते आ कुसल कार्म में अक्तिया कोलिया खड़ा लाने ओ मैं क्या नहर दे मैं वाचनिंग पापा තව භාවනාවෙමයින් ආන්න දැන් ඕගලන්ට හිතෙනවා ෂා මරුනි එම හමුදුරු කෙනෙක් නේ හොඳ නැද්ද හොඳයිනේ පින්මතුනේ ඕගොල්ලෝ ඊටත් වඩා ලාමකයි ඕගොල්ලෝ බලන්නේ දෙවුර වහනවා හිස බානවා සිරපු දාන්න නැත්තම් වැස්ස තෙමි තෙමි යනවන වාහනේ කියන්නතෝ පයින් යනවන ඉන්නේ වාඩියකන අම්පේ යන්න ඒකත් දැන් මිනිස්සයා වාසයෙන් ඈත කැලේකන ඔගලන්ට සාදු සාදු හැබැයි කොළඹ පන්සලක හොඳ චෛත්‍යයක් හදාගෙන සංඝා වාසයක් හොඳට ටයිල් කරලා හදාගෙන සෙරප්පු දෙකක් දාගෙන වාහනයක් පදින පදින කියන්නේ එලවන නෙමෙයි වාහනයක බණට එහෙම යන හරි හාමුදුරුගේ අතට සල්ලි තියෙනවා ඔගල තමන්ගේ තේ තියෙන ඉරසියා කවද්දාවත් එහෙම වයින්නේ පංචංගික මේ කතාවට සතුටුනේ නසතුටුනේ ඒ කියන්නේ පිළිගත්තෙත් නෑ අතෑරියෙත් නෑ මේක අරගෙන ගියා බුදුරජාණන් වහන්සේ ගා ස්වාමීනි මම මේ මෙහෙට එන්න කලින් ගියාර උග්ගාමාන කියලා තාපස කෙනෙක් ගාවට හරිද ඒ එයාමට මෙහෙම කිව්වනේ ස්වාමීනි මෙයා මේ මෙහෙම ඉන්න කෙනා ඇත්තටම කුසලයේ පරිපූර්ණයිද බුදුරජාණන් වහන්සේ ගා මෙහෙම ඉන්න කෙනා ඇත්තටම කුසලයේ පරිපූර්ණයිද බුදුරජාණන් වහන්සේ කියනවා තපතිය ඔය කියන ජාතියේ පුද්ගලයා කුසලයෙන් පරිපූර්ණයි නම් අර මෙලෝඩියක් නොතේරෙන කුඩා දරුව පොඩි අම්මගේ කිරිබොන ඒකත් කුසලයෙන් පරිපූර්ණ මිනිස්සෙක් කාටවත් වාද කරලා හොල්ලන්න බැරි මිනිස්සෙක් කුසලයේ කෙලවර පැමිණිච්ච මිනිස්සෙක් එයා වෙනම් පරිපූර්ණ ශ්‍රමණයෙක් ඇයි දේ ළමයාට පුළුවන් ද කායික අකුසල කර්මයක් කරන්න ඒ ළමයා කරන්නේ මඳුරු එක්ක හරි මැස්සෙක් හරි කැහම් පොඩ අතපය හොල්ලෝ ගන්න එක විතරයි කිසිදු වෙලාවක කයින් අකුසල කර්මයක් කරන්නේ පැහැදිලිද එතකොට එයා එනම් අන්නයා වාද කරන්න බැරි එක්කනේ. එතකොට එයාට පුළුවන් ද වචනෙන් බොරු කියන්නේ වචනෙන් පාප කර්ම කරන්නේ ළමයට පුළුවන් යන්තම් අඬන්න විතරයි. යන්තම් අඬනවා විතරයි නිකරන්නේ. එනම් එයා එතනිනුත් පිරිසිදු කෙනෙක්. ඒ ළමයට පුළුවන් ද ලාමක සංකල්පනා හිතන්නේ. ඒ ළමයට මෙලෝඩියක් හිතෙන්නේ නැහෙනි. චිත්තාරම්මණය පාවිච්චි මම ඊට පස්සේ කියන්න. මෙලෝඩියක් හිතන්නේ නැහෙනි. කරන්නේ hina වෙන එක විතරයි නියන්තම් එක්ක අඬනවා එක්ක hina වෙනවා. ඕකනි කරන්නේ. ඒතර යාට පුළුවන් ද ලාමක ආජීවයක් කර. එයා කරන්නේ යන්තම් අම්මගේ කිරිබොන එක විතරයිනේ. ඊනම් එයා වාදේ වාද කරලා හොල්ලන්න බැරි. කුසලයේ පරිපූර්ණ පරිසමාප්තියම කුසලයේ කෙලපැමිණි. පරිපූර්ණ ශ්‍රමණ භාක්‍මණී. නේ? අන්න බලන්න වෙනස. නං අරහතරෙන් පරිපූර්ණ ශ්‍රමණ භාක්‍මණී වෙන්නේ. එහෙම වෙන්නේ නේ. පින්වතුනි මේ කුඩා දරුවා ගැන කියපු නිසා මේකත් කියන්න මේ කුඩා දරුවෝ
ඇයි එහෙම පරිපූර්ණ පුද්ගලයෙක් වෙන්නේ නැති මේව ඔක්කොම කෙලෙස් සහිතවමයි කරන්නේ. එනේ ඒ අර 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 පැත්තකට ගිහිල්ලා කූට උපක්‍රම කිරීමත් කෙලෙස් සහිත විය හැකියි. එනිසා කෙලෙස්ුන්ගෙන් යුක්ත නොවූ පුද්ගලයයි පරිපූර්ණ භාවයට පත් වෙන්නේ. කෙලෙස් සහිතව මේ මිනිස්සු ලෝකේ පරිපූර්ණ කුසලයේ කෙලපැමිණි වචනේ පරිසමාප්තාර්ථෙම්ම ශ්‍රමණයෙක් කියලා කියන්න බෑ. එහෙම කියන්න පුළුවන් කාටද? එහෙම කියන්න බෑ. තම තමන්ගේ කෙලෙස් ප්‍රේහින මට්ටමයි බලන්න. අන්නේක බලන්න හැමෝටම පුළුවන් කමක් නැහැ. තමන්ටම තමයි තමන්ගේ ප්‍රත්‍යවේක්ෂා වීති පහළ වීම සිද්ධ වෙන්නේ. එක්ක බුදු කෙනෙක් ඉන්නෝනේ ඉන්ද්‍රේ පරෝපරියත් නානින් බලන්න. දරුවා පොඩි මකුණෙක් කනකොට මදුරුවෙක් කනකොට එයා අතපය හොල්ලන්නේ ඒ ගැටිලානේනේ. කාය ප්‍රසාදේ ට දැනිච්ච අරමුණට ගැටිලා. නං කෙලෙස් සහිතයිද නැද්ද? කෙලෙස් සහිතයි. ද්වේෂ මූලිකයි. කෙලෙස් සහිතයි. එතකොට එයා අඬන්නේ හෝ හිනා වෙන්නේ වචනින් යම් කිසි දෙයක් කරන්නේ අඬන්නේ හෝ හිනා වෙන්නේ දැන් ඕකේ දක්වලා තියෙනවා එක මජ්ක්‍ධිම නිකායෝ ටීකා සමන වණ්ඩික කියන අටුවාවේ අටුවාවේ දක්වලා තියෙනවා ලදරුවෙක්ට චිත්ත ආරම්මණයක් පවතිනවා එතකොට නිරේදන් ආපු දරුවෝ බහුත් බහු වැඩි වෙලාවක් කරන්නේ අඬන්නේ අපේ පොඩි කාලේ අඬුවක් දැල්නේ දැන් ඕන අම්මෙන් අහන අම්මේ මම පොඩි කාලේ වැඩිින් කරේ අඬපු එක දිනා වෙච්චකද ඇයි වැඩිපුර සිනාසන දරුවෝ දිව්‍ය තලවලින් බැස්ස දරුවෝය එහෙම තියන අටුවා. ත්‍යෝකෙදී නිශ්චයම නිගමනය කරන්න බෑ පොඩි දරුවෝ හිනත් වෙනව අඬනවත් නෙනේ. අර දන්නේ නැද්ද ඉන්නේ සමහරු යක්ෂයෝ වගේ පොඩි කාලේ නම් අඬලා ලොකු වෙනකොටත් යක්ෂ ගති දාන. අන්න ඒගොල්ලෝ නම් ඉතින් නිරේ පැත්තෙන් ආපු අය. එහෙම ඉතින් එහෙම එකක් තියෙනවා. එසයික කෙලෙස් සහිතවම වෙන එකක්. ඒවා ඒ චිත්තාරම්මනේ තමයි අඬන්නේ. ඒ නිරා දුක මතක් කරගින්න මතක් වෙලා අඬනවා කියන. ඊළඟට දරුවා අම්මගේ කිරි ඉල්ලන්නේ කෙලෙස් සහිතවමද නැද්ද කෙලෙස් සහිතවමයි අම්මගෙන් කිරි ඉල්ලන්නේ කෙලෙස් සහිතවමයි අම්මගෙන් කිරි ඉල්ලන්නේ යාගේ යම් කිසි සංකල්පනාවක් වශයෙන් යාට එන සංකල්පනාවක් විශේෂ වූ සංකල්පනාවක් දක්වන්නේ ති නමුත් එයාට බොහෝ දේවල් හිතන්න පුළුවන් එයා මොනා හිතන්නේ සංකල්ප මාත්‍රිය කියලා දක්වලා තියෙන්නේ සිනාසීම් මාත්‍රයක් විතරයි ඉතින් ඔක තමයි පොඩි දරුවයි කතා බුදුරජාණන් වහන්සේ සිහිපත් කරන පංචංගික බ්‍රහ්මණයාට පංචංගික නැත්නම් තපතිය මම කරුණු හතරකින් යුක්ත කෙනෙක් ගැන ඔබට කියන්න. ඒ කෙනා ඔය පොඩි දරුවට වඩා ශ්‍රමණ විශේෂයක් තියෙන කෙනෙක්. ඔය පොඩි දරුවට වඩා දැන් ඔය පොඩි දරුවගේ කතාවත් පැතාරින්න ඔයක වැඩක් නැහැ නේ දැන් ඔයාලට තේරෙනවනේ කතාව. හැබැයි වාද කරන හොලවන්න බැරි කෙනෙක්. නමුත් කුසලයේ කෙලවර ආපු කෙනෙක් නෙමෙයි. ඒක කියන්නේ මේ. කුසලයේ පරිපූර්ණ භාවයට පත් වුණා කියලා කියන්න බෑ. හැබැයි ඔය පොඩි දරුවට වඩා විශේෂයි. එහෙම හතර දිනක් මං කියන්නේ. ඒ වගේම යම් කිසි කෙනෙක් කුසලයේ කෙල පැමිණිය කියලා කියන්න ඕනිම නම් යම් කිසි කෙනෙක් කුසලයේ පරතරයට පැමිණිය කියලා කියන්න ඕනිම නම් එහෙම කෙනෙකුත් ඉන්නවා. හැබැයි එයාගේ ගාව අංග 10ක් තියෙනවා. අංග 10ක් ය කරුණු හතරකින් කුසලයේ කෙල පැමිණියා කියලා කියන්නේ මේ කරුණු හතරකින් මම කියන්නම් ඔබට කුසලයේ යම්තම් කියන්නේ වාද කරලා හොල්ලන්න බැරි ගාන්ටි ශ්‍රමණියෙක් කියලා කියන්න පුළුවන් ගාන්ට ආපු කෙනෙක් ඒ පංචංගේ වල ආයේ මොන කරුණු හතරද කියන්න බලන්න ස්වාමීනි මෙන්න මේක තමයි කරුණු හතර එකක් මම මේ කරුණු හතර බෙදන්නම් මෙන්න මෙහෙම මෙමෙ තේරුම් ගන්න අකුසල ස්වභාවය කුසල ස්වභාවය අකුසල සංකල්පනාව කුසල සංකල්පනාව හරිද කරුණු හතර එක මේ සමන මණ්ඩික සූත්‍රයේ තියෙන කරුණු අකුසල ස්වභාවය කුසල ස්වභාවය අකුසල සංකල්පනාව කුසල සංකල්පනාව යම් කිසි කෙනෙක් මෙන්න මේ හතරේ ස්වභාවය දන්නවන ඒ ස්වභාවයට හේතුව දන්නවන ඒ හේතුව නැති වෙච්ච තැන తత్వය දන්නවන ඒ නැති කරන ක්‍රමවේදය දන්නවා. ඔය හතරේ අර හතරේ දන්නවා. මොනවද? අකුසල ස්වභාවයේ ස්වභාවය දන්නවනම් හේතුව දන්නවනම් නිරුද්ධ වෙන තැන දන්නවනම් නිරුද්ධ කරන හැටි දන්නවා. කුසල ස්වභාවය දන්නවනම් කුසල ස්වභාවයට හේතුව දන්නවනම් කුසල ස්වභාවය නැති වෙන තැන දන්නවනම් කුසල ස්වභාවය නැති කරන ප්‍රතිපදාව දන්නවා. අකුසල සංකල්පනාව දන්නවනම් අකුසල සංකල්පනාවට හේතුව දන්නවනම් අකුසල සංකල්පනාව නැති වෙන තැන දන්නවනම් අකුසල සංකල්පනාව නැති වෙන කාරණා නැත්නම් නැති කරන ප්‍රතිපදාව දන්නවනම් කුසල සංකල්පනාව දන්නවනම් කුසල සංකල්පනාවට හේතු වෙන දේ දන්නවනම් කුසල සංකල්පනාව නැති වෙච්ච තැන දන්නවනම් නැති කරන ක්‍රමවේදය දන්නවනම්
අන්න ඒ කෙනා ඔය කියන දරුවට වඩා ඔය උග්ගාමාන කියපු කෙනාට වඩා සාසනය තුල ශ්‍රමණ විශේෂයක් තියෙන කෙනෙක්. එහෙනම් ඔබට ශ්‍රමණ විශේෂයක් ලබාගත යුතු නම් මේ කාටත් ලබා ගන්න පුළුවන්. ඔබ වාද කර නොසල්විය හැකි දෙනකට පත් විය යුතු නම් ඔබ පිංතුනි අකුසල ස්වභාවය කුසල ස්වභාවය අකුසල සංකල්පනාව කුසල සංකල්පනාව කියන මේ හතරත් ඒ හතරට හේතුවත් ඒව නැති වෙන තැනත් නැති කරන ක්‍රමවේදයක් දත යුතුයි. එතකොට ඔබ බුදුරජාණන් වහන්සේ කියපු ශ්‍රමණ විශේෂයක් තියෙන කෙනෙක් බවට පත් වෙනවා. දැන් බලන්න ඔයගොල්ලෝ දන්නවද ඔව් මං කියපේක දන්නවද? අකුසල ස්වභාවය මොනවද? අකුසල ස්වභාවයට හේතු මොනවද? ඒව නැති වෙන්නේ කොතනදද? නැති කරන ක්‍රමවේදය දන්නවද? දෝවවක් දන්නේ නැත්නම් ශ්‍රමණ විශේෂයක් තියාර ලදරු මට්ටමේවත් නැහැනේ. අත්තම කියනවනේ මිනිසු ලදරු මට්ටමේවත් නැද්ද මොකද? සකයන් කර්ම කරේ නැති වුණා කියලා පාප කර්ම ඒ ආශ්‍රමණ විශේෂ විශේෂයි විශේෂයි මේ සූත්‍රානුරූප මේ සූත්‍රයට අනුරූපී කියන්නේ මේ සූත්‍රයේ දේශනා වෙන්නේ ඒ ඒ කෙනාගේ ඇතුළානුවණින් පින්වතුනි දැන් වෙනත් තැන්වලදී සමහරක් පන්සිල්වත් පද රකින්න නැති කෙනෙක්ට කිව්වනම් අනිවාර්යෙන් කියනවා මේ කාය කර්මයෙන් අකුසල කර්මයෙන් වෙන් වී සිටීම යහපතක්මයි කියලා. හැබැයි මේ ස්ථානයේදී ස්ථානෝචිතව දේශනා වෙච්ච දේශනාව ඒ ඒ තැනට අනුරූපීව ගත යුතු නිසා ඒ තැනට අනුරූපීව දේශනා බෙහෙදේ සිද්ධ වෙන බව දත යුතුයි. හරිද? එතකොට ඒ දේශනා බෙහෙදේ පිංගුතුනි අවබෝධයක් තියෙනවා. ඒ දේශනා බෙහෙදේ සූත්‍රාන්තික ස්වාමීන් වහන්සේලාට වර්ධිනව සමහරක් කාලවලට අභිධර්මයේ පිළිබඳව එහෙම දැනුමක් නැත්තා. ඒකයි. සූත්‍රාන්තික ස්වාමීන් වහන්සේලාට වර්ධිනව අභිධර්මයේ පිළිබඳව දැනුමක් නැත්තා. අන්න ඒකයි ඒක දක්වලා තියෙන්නේ. දැන් ඔය සිත පිළිබඳව සූත්‍රවලදී විග්‍රහ කරන්නේ කොහොමද මේ? චිත්ත මන ඊට පස්සේ විඥාන එහෙම කියනවා නේද? ඉන්ද්‍රිය වශයෙන් ගත්තාම මන ඉන්ද්‍රිය කියලා දක්වනවා. චක්කු සෝත ගාන ජීවා කාය මන එහෙම දක්වනවා. ඊට පස්සේ මදුපින්ඩක වගේ සූත්‍ර න්‍යායන් ගත්තාම චක්කුංචාවසෝ පටිච්ච රූපේච උපජ්ජිත චක්කු විඥානං. එතෙන්දී හිත දක්වන්නේ විඥාන කියලා නේ. අභිධර්මයේදී දක්වන්නේ චිත්ත කියලා විතරයි. ධම්මසංගණීදී දක්වනවා චිත්ත මනෝ මාන සංහදයන් කියලා. නමුත් මට මෙතනදී කියවන්න ඕනකම තියෙන්නේ මේ එක එක දේශනා වේදයට පත් වෙනවා. විසිතුරු ස්වභාවයෙන් සියලු දේවල්ම ගන්න පුළුවන් ස්වභාවයෙන් චිත්ත කියලා කියන්නේ වගේ භාග්‍යතුන් වහන්සේ මෙතනදී අර අතන අල්ලගන්න නැතෝ ඊට වඩා විශේෂයක් සාසනීය දකින්න අනිවාර්යෙන් අවශ්‍යයි කියන එක පෙන්වන්න තමයි මේ කියන කරුණ දේශනා කළේ. අකුසල ස්වභාවය කවරහුද? කුසල ස්වභාවය කවරහුද? අකුසල ස්වභාවයෝ නම් කෙනෙක් ලාමක කාය කර්ම කරනවන අකුසලෙන් කියන් කරනවන ලාමක වූ වාක් කර්ම කරනව නම් අකුසලම්. ලාමක ජීවිකාවෙන් ජීවිතය පවත්වනව නම් ඒක අකුසලය. අන්න ඒක දැනගන්න. ඒක දැනගන්න. ඒක දැනගෙන වැදිට මම කියන්නේ අරක නෙමෙයි මේ කතා කරන්නේ. මීට වඩා වෙනස්. ඒක දැනගන්න. ඒකට හේතුව මොකක්ද? හේතුව තමයි සිත මේ අකුසල කර්ම කරන්නේ හිත නිසා. හිත නානා භේදං නොඑක් වේදෙන් යුක්තයි. ලෝභ මූලික කියලා කියනවා, ద్వේෂ මූලික කියලා කියනවා, මෝහ මූලික කියලා කියනවා. මේ සූත්‍රයේම දක්වලා තියෙනවා නේද? ඕක බලන්න අභිධර්මයේ දන්නේ නැතුව ඕක ඉගෙන ගන්න පුළුවන්. ලෝභ මූලික සිත් කියද 8යි, ద్వේෂ මූලික සිත් 2යි, මෝහ මූලික සිත් 2යි, අකුසල මූලික සිත් 12යි එක්තරා ආකාරයකින්. තව ගොඩාක් තියෙනවා. බොහොමයක් දක්වන්න පුළුවන්. සිත් අන්න අභිධර්මයේ දන්න කෙනාට මේක තේරෙනවා. නොඑක් වැදෑරුම් සිත් ඇත්තේය. අවෝදේ පහසු පිණිස මේක එක ભેදයන් පෙන්වලා දක්වලා තියෙනවා. නං අකුසලයට හේතුව තමයි සිත්. සිත කියලා එක ඒකාකාරිය දැක්කුවට ඒ සිත් එක්කම හේතු වෙනවා. එතකොට අකුසලේ නැති වෙන්නේ කොතනද? අකුසලේ නැති වෙනවා පිංගුතුනි යම් කිසි කෙනෙක් මේ කාය සුචරිතයේ වඩනවන වාක් සුචරිතයේ වඩනවන ඒ කියන්නේ දුස්තර කාය දුස්චරිතය අතහැරලා කාය සුචරිතය වඩනවා. වාග් දුස්චරිතය අතහැරලා වාග් සුචරිතය වඩනවා. එතකොට ඒ දුස්චරිත වූ ජීවිකාව අතහැරලා ලාමක වූ යහපත් වූ ජීවිකාවකින් ඉන්නවනම් එතනදී එතනදී මෙයාගේ අකුසල ස්වභාවය දුරු වෙලා නිරෝධ වෙන තැන කියනකේ. ඒක නිරුද්ධ ස්වභාවය. ඒව අපි දැනගන්න ඕන. යම් කිසි කෙනෙක් අකුසලයක් කරනවා නම් කාය වාග් වශයෙන් කරන්න පුළුවන්. ඕ තමන් ඔය කරන බිස්නස් එකක් වශයෙන් කරන්න පුළුවන්. ඒක අකුසල කර්මනේ. ඒක අපි දැනගන්න ඕනේ. ඒක කරන්නේ ඒක කරන්නේ අකුසල් සහගත හේතෙන්. ත්‍රේව නැති වෙන තැන තමයි කාය සුචරිතය කරන්නේ තැන. වාක් සුචරිතය කරන්නේ තැන.
යහපත් ජීවිතාව කෙරෙන තැනදී ඒව නැති වෙනවා. ඒකට ඒව නැති කරන්න අපි කොමුනේ ප්‍රතිපදාවක ඉන්න ඕනිද? ඉන්න ඕනේ ප්‍රතිපදාව තමයි අත්‍යවගෙන නූපන් නකුසල් නූපදීම් පිණිස කරන යහපත් ව්‍යායාමී ඉන්න ඕනි. උපන් අකුසල් දුරු කරන යහපත් ව්‍යායාමී ඉන්න ඕනි. උපන් කුසල් වැඩි දියුණු කරන ප්‍රතිපදාව ඉන්න ඕනි. නූපන් කුසල් උපදවන ප්‍රතිපදාව ඉන්න ඕනි. ඔක තමයි කාරණා. මොකදයක් විස්තර සහිතයි විග්‍රහ සහිතයි. හරිද? ආයි කියන්නද මතක් වෙන්න? අකුසල ස්වභාවය තුනයි. අකුසල කාය කර්ම, අකුසල වාක් කර්ම, ලාමක ජීවිකා. ඒක වෙන්නේ අකුසල සහගත සිත් නිසා. ලෝභ මූලික, ද්වේෂ මූලික, මෝහ මූලික නැත්තම් මෝමෝහ සිත් කියලා කියනවා. මෝහ මූලික සිත් වලින් සිත. ඒව නිරුද්ධ වෙන්නේ කොතනින්ද? යමෙක් කායසු චරිතය වඩනවා නම්, වාක්සු චරිතය වඩනවා නම්, යහපත් ජීවිකා වඩනවා නම් එතනදී අකුසල ස්වභාවය නිරෝධයි. ඒක කරන්න අපි කොමක් කරන්න ඕන? නිකම් බලන් ඉඳලා බණ ඇහුවයි කියලා විතරක් වෙන්නේ නැහැ. උපන් කුසල් වැඩි දියුණු කරන්න, නූපන් කුසල් උපදවන්න, උපන් අකුසල් ප්‍රහාණය කරන්න ඕනේ. නූපන් අකුසල් නූපදීම පිණිස ව්‍යායාමයක දෙන්න. ඒක තමයි කරන්න ඕනේ. අනේ ඒක හොඳ සිහියක් ජීවිතේ. තමන්ගේ సంతානෙ දිහා බලාගෙන වාසය කරන. තමන්ගේ సంతානෙ දිහා හිත දිහා බලා මගේ හිතේ මේ වෙලාවේ තියෙන අකුසලයක් නම් මම ඒක දුරු කරන්න. මගේ හිතේ මේ වෙනකන් නැగిලා නැති අකුසලයකට මම ඉඩ දෙන්න හොඳ නෑ. එනකොටම තේරෙන්න ඕනේ ඔන්න අකුසලයක් ඉපදුනා දුරු කළා දාන්න. තියෙන කුසලයක් නේ මේ කුසලයේ හිත නැවත නැවත තියාගන්න ඕනේ. නුයිපදිච්ච කුසලයක් දෙනවා නම් ඒ කුසල් වැඩි දියුණු කරන්න. අන්න ඒවා කරන්න. කෙනෙක් ජීවිත කාලෙම භාවනා කරලා නැහැ. බය නැතුව අරගෙන කරන්න ඕන. එතකොට නූපන් කුසල් වැඩි දියුණු වෙන්නේ. අන්න ඒක තමයි ස්වභාවය. කුසල ස්වභාවය කවර හුද? කුසල ස්වභාවය. කුසල ස්වභාවයත් පින්වතුනි, දැන් අතන කිව්වා කුසල කාය කර්මයි. මේක කුසල කාය කර්ම. සුචරිත කාය කර්මයි. සුචරිත වාක් කර්මය යහපත් ජීවිකාව. ඒවට කියන කුසල ධර්මයි. කුසලයට හේතු මොනවා? කුසලයට හේතුත් හිතමයි. ඉදිරි කුසල් කරත් සසරේ, අකුසල් කරත් සසරේ. කුසලයට හේතුත් හිතමයි. යම් කිසි කෙනෙක් නානා ප්‍රභේද සහිත වූ, ඒ කියන්නේ දැන් තියෙනවන්නේ සෝමනස්ස සහගත කියයි, නාන සම්පයුක්ත කියයි, මේ ආකාරයේ නොඑක් ආකාර කුසල් වලින් තමන්ට කුසල් කරන්න පුළුවන්කම තියෙනවා. ඒ තමයි හේතු. කොතනදීද මේක නිරුද්ධ වෙන්නේ? කුසල් නිරුද්ධ වෙන්නේ අප්පා. චී, කුසල් නිරුද්ධ වෙන්නේ කොතනද? කුසල් නිරුද්ධ වෙන්නේ අකුසල කාය කර්ම කරද්දී නෙමෙයි හරිද? ඒ කියන්නේ අකුසලයක් නිරුද්ධ කරලා කුසලයක් නිරුද්ධ කරන්න. මේ කියන්නේ දැන් මුලින්ම අකුසලේ නිකුවේ නැත්තම් බුදුරණවහන්සේ ඉතිබන්නේ මුලින්ම කුසලයේ කිය. මුලින්ම අකුසලේ කිව්ව අකුසලේ නිරුද්ධ කරලා යාට ඉතුරු වෙන්නේ කුසලය. දැන් එයා දැනගන්න ඕනේ කුසලේ නිරුද්ධ වෙන්නේ කොතනද? තොර කුසලේ නිරුද්ධ වෙන්නේ අකුසලේ දිනේ. එතකොට ආයි මොන්ඩි සෝරි මුලට ගිහින්. මුලට ගිහින්. එතනට නෙමෙයි ආයි යන්නේ. කෙන්නේ ෆෝවර්ඩ් වෙන්න ඕන ඉස්සරහට. කුසලේ නිරුද්ධ වෙන්නේ යමෙක් සිල්වත් නම් නැවත රැකිය යුතු සීලයක් නැති අරිහත් සමාධියෙන් අරිහත් ප්‍රඥාවෙන් යුක්ත වුණා නම් එතනදී ඒ කුසල් නිරුද්ධ වෙනවා. තෙරුණෙන් මහරහතන් වහන්සේ නමකට ඒකයි කුසල සිත් එන්නේ. ඔබලහලති අපි කුසල හිත් ගත්තට පස්සේ කුසල සිත් වල තියෙන ප්‍රභේද තුනක්. දැන් කාමාවචර සිත් ගත්තාම කාමාවචර සිත් වල කාම සෝබන සිත් කියලා කොටසක් තියෙනවා. මේ කාම සෝබන සිත් 20ක් නැත්නම් 24ක් තියෙනවා. ඒව කොටස් තුනකට බෙදෙනවා. කුසල සිත් 8යි, ක්‍රියා සිත් 8යි, විපාක සිත් 8යි කියලා. එහෙම තමයි 8 8 16 16 8 24ක් වෙන්නේ. සාමාන්‍ය පෘථග්ජනයෙක් හෝ සම්පූර්ණ රහත්භාවයටපත් නොවිච්ච කෙනෙක් කුසල කර්මයක් කරද්දී මේ කුසල් හිත් වලින් කරන්න පුළුවන්. හැබැයි රහතන් වහන්සේ නමක් මලක් පූජා කරද්දී කුසලයක් වෙන්නේ නැහැ. මොකද කර්ම ක්ෂය කරලා තියෙන්නේ. එනිසා ඇති වෙන්නේ ක්‍රියාසිත්. ඒකෝට උන්වහන්සේලා ධාන වඩද්දී එහෙමයි. ධාන රූපාවචර සිත්, කුසල් සිත්, ක්‍රියාසිත්, විපාක සිත් කියලා කොටස් තුනක් තියෙන. රූපාවචර කුසල් සිත් 5යි, රූපාවචර ක්‍රියාසිත් 5යි, රූපාවචර විපාක සිත් 5යි. විතක්ක විචාර පීති සුඛ ඒකග්ගත සහිත ප්‍රථම ධාන ද්විතිය ඒ වගේම විතක්කයෙන් වෙනව ද්විතිය ධානය විචාරයෙන් වෙනව තුතිය මේම ධාන පහක් තියෙනවා. සාමාන්‍ය මිනිස්සෙක් රූපාවචර ධානයක් වඩනකොට විපාක වශයෙන් රූප ලෝකේ උප්පත්තියක් ලැබෙනවා. රහතන් වහන්සේ නමක් රූපාවචර ධානයක් වඩනකොට ක්‍රියාසිතින් තමයි වැඩිම සිද්ධ කරන්නේ. ඒකට ආයි උප්පත්තියකට යන්නේ. අරූපාවචරත් එහෙමයි. උන්වහන්සේලාට අරූපාවචර ධානය වඩන්නත් පුළුවන්. අරූපාවචර කුසල් කියලා හතරක් තියෙනවා. ආකාසානංචායතන, විඤ්ඤාණංචායතන, ආකින්චඤ්ඤායතන, නේවසඤ්ඤානාසඤ්ඤායතන. ඒකේ ක්‍රියාසිත හතරකුත් තියෙනවා. ඒ නමින්
අරක කුසල් සිත මේක ක්‍රියාසි ඒකම විපාක සතරකුත් තියෙනවා ඒ කුසල් කරන අයට විපාක ලැබෙනවා ක්‍රියා කරන අයට විපාක ලැබින්නේ ඔන්නෙක් තමයි මහරහතන් වහන්සේ නමක් ළඟට ආවට පස්සේ ඔකෙදි මේ කියන කුසලයට නිරුද්ධ වෙනවායි කියලා දක්වලා තියෙනවා පැහැදිලිද මම මේ කියන්නේ ලෝකෝත්තර සිත් වලට ආම ඒක නම් ওই ක්‍රියාසිත කියලා එකක් නැහැ ඒකේ තියෙන්නේ මාර්ග නැත්නම් කුසල් සිත් සහ ඵල සිත කියලා විපාක සිත් වලටම තමයි මේ ඵල සිත කියලා කියන්නේ මාර්ග සිත් කියලාත් එක්තරා ආකාරයකට විවහාර කරන මාර්ග සිත් නැත්නම් ඵල සිත් විතරයි තියෙන්නේ ඒක ක්‍රියාසිත නැහැ ඒකට හේතුව තමයි ඕනම රහතන් වහන්සේ නමකට හෝ කාට හරි මාර්ග චිත්තය ඇති වෙන්නේ එකපාර ඒ නිසා ඒක ක්‍රියාසිතක උමනාවක් නේ කියලා මේ ඵල සිත විතරයි ඊට පස්සේ ඇතිවීම සිද්ධ වෙන්නේ ඒ වගේ නැවතු විපාක සකස් කරන්නේ නැහැ පැහැදිලිද ලෝකෝත්තර නවලෝකෝත්තර ධර්ම කියලා කියනවා අන්නේ වගේ එනිසා ඒක සඳහා කුමක් කළ යුතුද එතනට ළඟාවීම සඳහා කුමක් කළ යුතුද එතනට ළඟාවීම සඳහා අර පෙර කියූ විදිහටම නූපන් අකුසල් නීපදීම පිණිසත් උපන් අකුසල් ප්‍රහාණය පිණිසත් උපන් කුසල් වැඩි දියුණු කිරීම පිණිසත් නූපන් කුසල් ඉපදවීම පිණිසත් වීරිය කළ යුතුයි එම වීරිය කරන කෙනාට අන්න ඒගොල්ලෝ ටිකක් සාසනීය විශේෂ. එහෙම ඒක දන්න කෙනා හරි. ඒක දන්න කෙනා. ඊළඟට පියන් අපිට කාල වේලාවත් එච්චර ඉපමණ නැති නිසා පියන් අකුසල ස්වභාව, අකුසල සංකල්පනානේ. අකුසල සංකල්පනාව දුරු කරන්න. අර අකුසල කාය කර්ම වාක් කර්ම විතරේ මේක අකුසල සංකල්පනා. ඒ අකුසල සංකල්පනාව මොනවද? අකුසල සංකල්පනාව කියන්නේ මොනවද? ඕගොල්ලෝ අහලා ඇති. කාමයන් පිළිබඳව සංකල්පනාව. ව්‍යාපාදයේ පිළිබඳව සංකල්පනා විහිංසාව පිළිබඳව සංකල්පනා කාම සංකල්පනා ව්‍යාපාද සංකල්පනා විහිංසා සංකල්පනා වලින් තොර වෙන්න ඕනේ. ඒක දැනගන්න ඕනේ. මේ කාම සංකල්පනාව කියන්නේ අකුසල සංකල්පනාව. ව්‍යාපාද සංකල්පනාව කියන්නේ අකුසල සංකල්පනාවක් තරහ වෛරකම. විහිංසා සංකල්පනාව නැත්නම් අනිත් අයට හිංසා කිරීමේ සංකල්පනාව අකුසල ස්වභාවය. ඒව ඇති වෙන්නේ මොකක් නිසාද? සංඥා නිසා. ඒවට හේතුව තමයි සංඥා. කාම සංඥා නිසා කාම සංකල්පන ඇති. ව්‍යාපාද සංඥා නිසා ව්‍යාපාද සංකල්පන ඇති. විහිංසා සංඥා නිසා ඒ සංඥාවන් වලට අනුරූපීව තමයි ඇති වෙන්නේ හේතුව. එව නැති වෙන්නේ කොතනින්ද? ප්‍රථම ධානිය. විතක්ක විචාර පීති සුඛ ඒකග්ගතා සහිත ප්‍රථම ධානියේදී ඒව නැති වෙනවා. ඉස්කම්මන වශයෙන් ප්‍රහාණී වීමක් සිද්ධ වෙනවා. හරි? නැති වෙන්නේ කුමක් කළ යුතුද? නූපන් කුසල් උපදවන්න. උපන් කුසල් වැඩි දියුණු කරන්න. උපන් නකුසල් දුරු කරලා දාන්න. නූපන් නකුසල් නූපදවීම තියෙන තත්වෙට හිතපත් කර යුතු. ඒක තමයි එතනදී දක්වලා තියෙන්නේ. කුසල සංකල්පනාව කවරවුද? දැන් ඔයගොල්ලෝ තේරෙනවා. කුසල සංකල්පනාව තුනයිනේ. අරකෙම අනිත් පැත්තේ විරුද්ධ තුන. නෙක්ඛම්ම සංකල්පන, අව්‍යාපාද සංකල්පන, අවිහිංසා සංකල්පන. නෙක්ඛම්ම සංකල්පනා කියලා කියන්නේ අතහැරීම පිළිබඳ වූ සංකල්පනාව. අන්න ඒක අපිට තේරුම් ගන්න. අපි නෙක්ඛම්ම සංකල්පනාවෙන් යුක්ත කෙනෙක්ද? ඒව දැනගෙන හිටියම තමයි වඩන්න පුළුවන්. නෙක්ඛම්මේ පිළිබඳව සංකල්පනාවක් කෙනෙක්ට තියෙනවා නම් ඒක කුසල සංකල්පනාවක්. එතකොට ඒක නෙක්ඛම්මේ ඇති වෙන හේතු මොනවද? නෙක්ඛම්මයට බර සංඥා. ව්‍යාපාදයට බර සංඥා. ව්‍යාපාදයේදී මේ අව්‍යාපාදයට. අවිහිංසාවට බර සංඥා. මේව නිසා නෙක්ඛම්ම සංකල්පන ඇති වෙනවා. මේ කුසල සංකල්ප නිරුද්ධ වෙන්නේ කොතනද? අනේක ප්‍රශ්නේ. ඒ කුසල සංකල්ප නිරුද්ධ වෙන්නේ ද්විතිය ධානයේදී සූත්‍රාන්ත ක්‍රමයට කියනවා. සූත්‍රාන්ත ක්‍රම. අභිධර්මාන්ත ක්‍රමයට කිව්වොත් තෘතිය ධාය. කියන්නේ විතක්ක විචාර දෙක ඇති වෙනවනේ. දැන් සූත්‍රාන්ත ක්‍රමයේදී විතක්ක විචාර රහිත පීති සුඛ ඒකග්ගතා සහිත ද්විතිය ධාය. එහෙමයි අර්ථ ගන්න. අභිධර්මයේදී එක එක චෛතසිකය ගලවන්නේ විතක්ක පළවෙනි ධානයේ තියෙනවා දෙවෙනි ධානයේ ਵਿਚාරේ තියෙනවා. ඒක ඒ ධානය හැටියට දක්වලා තියෙන්නේ. ඒකයි ওই ධාන ભેදින් උපදින්න වෙන රූපාවචර මේ බ්‍රහ්ම ලෝක වෙනස් වෙන. ප්‍රථම ධාන භූමිය කියලා එකක් තියෙනවා. ဒုတိය ධාන භූමිය කියලා එකක් තියෙනවා. තෘතිය ධාන භූමිය කියලා එකක් තියෙනවා. චතුර්ථ ධාන භූමිය කියලා එකක් තියෙනවා. ඒ අයගේ වෙනස් වීම වෙන පංච සුද්ධාවාස භූමිය කියලා තව එකක්. අවි අතප්ප සුද්ධස් සුද්ධස් යකනිට. අරූපාවචර භූමිය කියලා ඊටත් උඩ එකක්. එමෙම ඒව බෙදලා තින්නේ එහෙම. එහෙනම් ဒုတိය ධානයට ඇවිල්ලා මේවා නිරුද්ධ වෙලා යනවා. ඒ නිසා ඒකට උත්සාහ කරන ක්‍රමවේදය තමයි නූපන්න කුසල් නූපදවීම, උපන්න කුසල් ප්‍රහාණී කිරීම, නූපන් කුසල් උපදවීම, උපන් කුසල් වැඩි දියුණු කිරීම කියන ප්‍රතිපදාව. මේක තමයි යම් කිසි කෙනෙක් මෙන්න මේ හතර දන්නවනම් මේවා ගැන අවබෝධයක් තියෙනවනේ එයා අන්න විශේෂ කෙනෙක්. එයාට යක් වාදෙන් හොල්ලන්න පුළුවන් කෙනෙක් නෙමෙයි මේ ස්වභාවයෙන්
තේරුම් අරගෙන ඉන්නවනะ එයා දන්නවා කුසලයේ මොකද මේ ධම්මා කුසලයි මේ ධම්මා අකුසල ඉමේ ධම්මා සාවජ්ජයි මේ ධම්මා අනවජ්ජ එයාට තේරෙනවා ලෝක යථාර්ථය කුමක්ද එයාට අනිවාර්යෙන් යාට ප්‍රශ්නයක් කරන්න කාටවත් නෑ හරි හැබැයි එයා කුසලයේ පරිපූර්ණ භාවයට පත් වෙච්ච කෙනෙක් යම් කිසි කෙනෙක් කුසලයේ පරිපූර්ණ භාවයට පත් වුණා කියන්නේ යම් කිසි කෙනෙක් කුසලයේ කෙලවර පැමිණියයි කියලා කියන්නේ හොඳට මතක තියාගන්න අරිහත් නැත්නම් ලෝකෝත්තර වූ ආර්යසතාංගික මාර්ගයෙන් යුක්ත වීම කරුණු 10කින් යුක්තයි කියලා කියන්නේ මෙතන 8යි තියෙන්නේ ලෝකෝත්තර ආර්යසතාංගික මාර්ගය සහ ඒ ලෝකෝත්තර වූ සම්මා ඥාණය ඒ වගේම සම්මා විමුක්තිය මේ දෙකත් එකතු වෙනවා එනේ සම්මා දිට්ඨි සම්මා සංකප්ප සම්මා ආජීව සම්මා වායාම සම්මා කම්මන්ත සම්මා වාචා මේ දේවල් එක්ක මේ 8ත් එක්ක සම්මා සති සම්මා සමාධි මේ 8ත් එක්ක සම්මා ඥාණය කියන එක සහ ප්‍රඥාවිත ඥානය කියන වෙන විශේෂකක් දක්වලා මේකෙදි විස්තර කරන්න වෙලාවක් නෙවෙයි වෙන දවසක විස්තර කරන්න ඊළඟට තමයි සම්මා විමුක්තිය කියන එක දක්වලා තියෙනවා මේ කරුණු 10න් කෙනෙක් යුක්තනම් අරක දැනගත්තනම් යුක්තනම් සම්මා වායාමෙන් යුක්තනම් ඒකත් අරියත් සමාධියෙන් යුක්ත සම්මා වායාමෙන් යුක්ත වෙනවා අශේක්ෂ කියලා දක්වලා තියෙනවා හික්මිල අවසන් කරුණු 10න් යුක්තනම් අන්‍යා පරිපූර්ණ කුසලයක් ඇති කෙනෙක් බවට පත් වෙනවා එහෙම නැතුව ඒ පැත්තකට වෙලා මෙට කුටියකට හිටියයි කියන එක සාසනේ අභිවෘද්ධියකට පැමිණීමක් ගන්නට ගන්නෙ නැහැ ඒක එක්තරා ආකාරයකට අර ස්වභාවයෙන් දැනගෙනවත් ඉන්නවනම් අර ලදරුවට වඩා ටිකක් උසස් කියලා දක් මේ සමන මණ්ඩික සූත්‍රය කාරී ලස්සන සූත්‍රය ති බුද්ධ සාසනේ කොච්චර ඈතද අපි ලබාගත යුතු නිලාගත යුතු ප්‍රතිඵල කොච්චර ඈතද තියෙන්නේ කියන එක දක්වපු සූත්‍රයක් කරුණු රසක් අන්තර්ගත සූත්‍රයක් ප්‍රවේශමින් කේවා ගතයුත ප්‍රවේශමින් තෝරා බහිරා ගතයුත සූත්‍රය අපට උනත් මේ කරුණු කියන්නේ මේ කරුණු පෙළ ගැස්ම කඩන්නේ නැති වෙන්න දේශනා කරනකොට අපි මේ වගේ කරුණු නිරන් දේශනාගත පෙළ ගැස්ම දේශනා කරනකොට කල්පනාවෙන් කිය යුතු දේශනාවක් එනිසා මේ තමයි ලෞතරු බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශාසනය කියලා කවුරු කවුරුත් දත යුතුයි. එහෙම දැනගත්තොත් ඒගොල්ලන්ට පුළුවන් බුදුරජාණන් වහන්සේගේ ශාසනය කොච්චර ස්ටේඩ් නිකොච්චර කෙලින්ද කොච්චර ඉලක්කය මොකක්ද දක්වලා තියෙන අන්තිම කෙලවර මොකක්ද ඒක නිකන් පැත්තකට වෙලා වටත් මුණ වහගෙන හිටියත් නිවන් දකින්නේ නැහැ එක එක මහායාන සංකල්පන ගොඩ ගැහුවට නිවන් දකින්නේ නැහැ මේ ජීවිතේ නිවන් දැක්ගන්න බැරි පීරි මදි අය මං සමහර වෙලාවට දැකලා තියෙනවා ඒගොල්ලන් මේ ජීවිතේ නිවන් දැක්ගන්න බෑ බෑ වගේ හිතුනාම සසරට පාරමී පුරන්න පහිනවා ඒ කම්මැලියෝ එහෙම එහෙම සාසනය නෙමෙයි මේක සමහරුන්ට මේ ජීවිතේ නෙමෙයි මං ටිකක් කල් සසරේ ගිහිල්ලා ඉන්න ඕනි කියලා අර කියන්නේ මම කියන්නේ සසර යන්න පාරමිතා පුරන එක යහපත් එක දෙකක් නැහැ අර කම්මැලි කමෙන් නිකන් පාරමිතා පුරන්නේ නෝ එහෙම සාසනයක් නෙමෙයි මේක දැසේ මුළු මාර එක තැනක ලොකු ආමුදුරෝ එක ක්‍රමයකට ඉන්නවා නම් ඒ ක්‍රමයට ලොකු ආමුදුරෝ පසේ බුදු නම් වෙන්නේ අපිත් පසේ බුදු වෙන්න ඕනේ අර ඒ ක්‍රමයට ගිහිල්ලා එහෙම බෑ තම තමන්ගේ ආධ්‍යාශය වෙනස් තම තමන්ගේ හැකියාව වෙනස් හැමෝටම ලෞතර බුදු වෙන්න බෑ හැමෝටම අග්‍ර ශ්‍රාවකයෝ වෙන්න බෑ හැමෝටම අග්‍ර ශ්‍රාවිකාව වෙන්න බෑ ඒවා එක එක තැන්වලදී එක එක ආකාරයට වෙනස් වෙලා යනවා පැහැදිලිද මම මේ කියන්නේ එනිසා ඒ බවවල් වටහාගෙන බුදුරජාණන් වහන්සේගේ ශාසනය හරි තැනින් අල්ලගන්න ඔබට මේ දේශනාව හේතු වේවා පාරමී වේවා පාරමී ශක්තිය වේවා කියලා ප්‍රාර්ථනා කරමින් අදට ධර්ම දේශනාව අවසන් කරනවා පින්ගත්ය අද දවසේ මේ උතුම් ධර්ම දේශනාව ලක්වසිලෝවැසි බොහෝ දිනකට ශ්‍රවණය කිරීමට අවකාශය සලසා දෙමින් ධර්ම දේශනාවේ විකාශන දායකත්වයේගෙන කටයුතු කරන බව සිහිපත් කරලා තියෙන්නේ වත්තල හුණු පිටියේ සීවලි මාවතේ අංක 49 28 නිවසේ පදිංචි සුජාතා කැටවලගේ විසින් සැප්තැම්බර් 27 වන දින 8 වන උපන්දිනය සමරන වෙතුලි තිවෙන්යාමිනි බිරිය සහ සැප්තැම්බර් 29 වන දින උපන්දිනය සමරන යෙහෙමිනි දියණියටත් ස්වාමියා වන රත්නසේන ලක්ෂිකා ඉරේෂිකා දියණියන් තෙවිඳු සෙහන්සා සහ සවිඳු යන මුණුබුරු මිනි බිරියන්ට සුනිල් චිත්‍රා ශ්‍රීමා සහ දීප්ති යන සොහිර සොහිරියන්ට විදේශගතව සිටින ඉරන්ද පුතාට නිරෝගී සුවය පතමින් මියගිය ආරි පෙරේරා පියාණන් සහ මිලිනා පෙරේරා මෑණියන්ට මල්ලිකා සොහිරිය ඇතුළු සොමිලා දියස් මිත්තනියට මතේරිස් සහ එසලින් යන මාමාට සහ නැන්දනියට පින් පැමිණවීමටත් ලොව සිටින සියලු දෙනාට ඇති වී ඇති මෙම වසංගත තත්වයෙන් මිදී යෑම පිණිස මේ කුසල් හේතු වේවා කියන ප්‍රාර්ථනාවෙන් අද දවසේ මේ දේශනාව සිද්ධ කරන බව සිහිපත් කළා තියෙනවා.
පින්වතුන්ට මම ධර්ම දේශනාවට කලින්ම සිහිපත් කිරීමක් සිද්ධ කළා පින්වත්නි කෙනෙක්ට මේ බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ මෙවැනි පින්කම් කරන්න ලැබීම ගුණපෙළවෙත් පුරා ගන්න ලැබීම බොහොම කාලයකට සැරයක් හිතෙන කරන අවස්ථාවක් ඉතින් ඇත්තටම අද කාලේ වෙනකොට ඉතාම තාක්ෂණීය දියුණුයි ස්වාමීන් වහන්සේලා වුවත් බොහොමයක්ම ආදරෙන් ගෞරවින් මේ වැඩසටහන් සංවිධානය කරගෙන ධර්ම දේශනාවන් සිද්ධ කරන්න කිසිදු වෙනත් ලාභයක් බලාපොරොත්තු නොවි අන්තර්ජාලය ආදී දේවල් උපයෝගී කරගෙන මේ ධර්ම දේශනාවන් සිද්ධ කරන්න ගුවන් විදුලි මාධ්‍ය ජාල හරහා යම්කිසි වටිනාකමක් ඒකට ලැබෙන නිසා ඒ වටිනාකම මේ මාධ්‍ය අවකාශයන් ඔස්සේ ලැබෙන අවස්ථාව උකහ ගන්න හැමෝටම පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ ඒකට ඇත්තටම හිතෙන්නත් පින තියෙන්න ඕනේ හිතලා ඒක කරන්නත් පින තියෙන්න ඕනේ කරලා ඒක මේ වගේ අහන්නත් පින තියෙන්න ඕනේ අහලා පස්සේ සතුට වෙන්නත් පින තියෙන්න ඕනේ මගේ පිංගුතුල ඒ සම්බන්ධව බොහොම සතුටටපත් වෙන්නේ ඒ නිසා තමයි බොහොම සාරාණීය කුසල කර්මයක් අන්න ඒක හොඳට මතක තියාගන්න හෝ මේ සුගතං කම්මං අනේ මම මනාව කර්මයක් කරා අනේ මම මනාව කර්මයක් කරා නේද මේ දිරලා බිඳලා යන ශරීරය තියාගෙන ඒ ශාරීරියත් එක්ක භෞතිකේ රස කරගෙන ගොඩ ගහගෙන නිකන් ඉස්සතින් වැරෙන්නේ නැතුව මගේ ජීවිතයට දෙයක් ධර්මකාරණාවක් එකතු කරගත්. අද බලන්න අද දැන් මේ පිංගුතුල්ල මේ බණ ටික ඇහුවේ අද මේ දායකත්වය ගත්ත නිසා. අද වෙන්දර සමාරකිට මගේ එක පිංගුතුන් මේ ගෙදර එක පිංගුතුන් කෙනයි වනහන වේ. හැබැයි අද අද අපේ අම්මගේ බණක් කියන්නේ අපේ නැන්දගේ බණක් කියන්නේ අපේ පුංචිගේ බණක් කියන්නේ කී කී තමන්ගේ ඥාති හිත මිත්‍රාදීන කොමත් එක්ක මේ බණ ටික අහලා තමන්ගේ හිතේ කොච්චර කුසල හිත් සම්පාදිනී කරගත්තද කියලා බලන්නේ. ඒ සෑම කුසල හිතක් 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 ගානින් පිපිනතුල්ලට ප්‍රාර්ථනීය බෝධියකින් සුඛපටිපදාවකින් නිවිලා යන්නට මේ කුසල් හේතු වේවා පාරමී වේවා උතුම් නිවනින් සුවසෙම නිවේවා මේ කුසල් ඒකාන්තයෙන්ම වාසනා වේවා කියලා කවුරුත් සාදු කියලා ප්‍රාර්ථනාවක් ඇති කරගන්න පිංගතුන්ගේ ප්‍රාර්ථනා පරිදි නමින් මියගිය සියලුම ඥාතීන් මේ පිං අනුමෝදන් කරගෙන පරලෝක ජීවිත සුවපත් කරගෙන උතුම් නිවනින් සුවසීම නිවීමට මේ කුසල් හේතු කරගනිත්වා පාරමී කරගනිත්වා කියලා සාදු කියලා ප්‍රාර්ථනාවක් ඇති කරගන්න. ඒ වගේම අද දවසේ මේ පිංකම සිද්ධ කරන්නට යෙදුණු මේ පිංගතුන්ගේ ප්‍රාර්ථනා පරිදි නම්ගම් සිහිපත් කරමින් ආශිර්වාද කර තිබූ සියලු දෙනාට ඒ වගේම ධර්ම දානමය පිංකම සඳහා දායකත්වයෙන් කටයුතු කර සියලු දෙනාට පතන බෝධියකින් නිවිල යන්නට මේ කුසල් පාරමී වේවා පාරමී ශක්තියක් පාරමී ධමක් වේවා කියලා ප්‍රාර්ථනාවක් ඉදිරි කරගන්න. විහෙර විහාර ගම්දන වනසෙනසුන් ආරක්ෂා කරන සියලු දෙවියෝ මේ පින් අනුමෝදන් කරගෙන දෙව්ලොව සැනසෙත්වා දෙවියන්ද පතන බෝධියකින් උත්තරීතර නිර්වාණ ධාතූ සුවසේම සාක්ෂාත් කරගනිත්වා උතුම් නිවනින් සුවසේම නිවේවා කියලා කවුරුත් සාදු කියලා ප්‍රාර්ථනාවක් ඇති කරගෙන දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්කන්තු සාසනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්කන්තු දේශනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්කන්තු මං පරන්ති හැම දිනකම